හදන යන්නේ චිලි චික්පීස් ඩෙවල් එකක් හදන විදිහේ. මේක සාමාන්‍යයෙන් ටී ටයිම් එකකට උත්සවස්ථාවකට වගේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. හැමදාම කන කඩල වෙනුවට මේ වගේ රෙසිපි එකක් ට්‍රයි කරලා බලන්න ලොකු පොඩි හැමෝම කැමති වෙයි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා කඩල. මම මෙතන අරන්දුන්නේ කඩල ග්‍රෑම් 200ක්. පැය පහක් වගේ පෙඟෙන්න දාලා තඹගෙන තමයි අරන් තියෙන්නේ. මේක හොඳට තැම්බෙන්න ඕනේ. මෙන්න මේ මට්ටමට පොඩි කරන්න පුළුවන් මට්ටමට හොඳටම තැම්බ ගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කෝන් ෆ්ලෝර් ග්‍රෑම් 100ක්. මං ගත්තේ කෝන් ෆ්ලෝර් වලින් මේකට මේස ඇඳි 4ක් මම මුලින්ම දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. මේකට හැඳි භාවිතා කරන්න එපා. මොකද හොඳට තැඹිලා තියෙන හින්දා කඩල පොඩි වෙන්න බලයි. මේ විදිහට පළවෙනි කෝට් එක තවරගෙන ඉවරුනාම මෙන්න මේ වගේ පෙනුමක් එනවා. ඊළඟට අපි මේක වෙන භාජනයකට මාරු කරගන්න ඕනේ. මොකද දෙවෙනි කෝට් එක දාගන්න එක ලේසි වෙනවා. මම දැන් මේක මේ භාජනයට මාරු කරගන්නවා. අපි දැන් මේකට වතුර මේස ඇඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ මෙන්න මේ වගේ. වතුර ටික හැමතැනම පැතිරෙන විදිහට අපි මේක හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේකට ආයෙත් කෝන් ෆ්ලෝර් දාගන්න ඕනේ. මේ සැනි තුනක් මම මේ වෙලාවේ එකතු කරගන්නවා. කලින් වගේම ඒ විදිහටම කලවම් කරගන්නවා. මේ තියෙන අපි කෝට් කරගත්ත කඩල ටික. ඔයාලට පේනවා ඇති මේව දැන් පබළු වගේ තියෙනවා. ඊළඟට අපි මේ ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බෙදගන්න ඕනේ. මුලින්ම ඔයාලා තෙල් ටික හොඳට රත් කරගෙන ඉන්න. මේක කිඳර වැඩියෙන් දාලා තෙල් රත් වෙන විදිහට. ඊළඟට මේ විදිහට තෙල් එකට දාගෙන තප්පර 30ක් වගේ යනකම් හැඳි නොගා බැදෙන්න ඉන්න. නැත්තම් අපි දාගත්ත කෝටේ ගැලවිලා යනවා. තප්පර 30ක් වගේ තියලා ඊට පස්සේ ටිකක් හැඳින් කලවම් කරන්න. මේ තියන්නේ අපි බැදගත් කඩල ටික. ඊළඟට භාජනයක් ලිපේ තියලා තෙල් මේස ඇඳි දෙකක් දාගන්නවා. අපි දැන් මේකට චොප් කරගත්ත ඉඟුරු සුදුරුණු මේස ඇඳි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට මේකට හීනෙට කපාගත් අමිලිස් මේස හැන්දක් එකතු කරගන්නවා. චොප් කරගත්ත බීලුණු ගෙඩි භාගෙකුත් මම මේකට එකතු කරගන්නවා. දැන් මේ ටික අඩු ගින්දරේ හොඳින් බැද ගන්න ඕනේ. මුළු සුදුරුණු අමුලේ පීලෝ ටික රන්වන් පාට වගේ එද්දි අපි මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිලිස් තේ හැඳි භාගයක් සීනි තේ හැඳි භාගයකුත් අපි මේකට එකතු කරගන්නවා. ඊළඟට හොනින් කලවම් කරගන්න ඕනේ. ඊළඟට අපි මේකට සෝස් ටික දාන්නයි හදන්නේ. මුලින්ම මම සෝයා සෝස් මේස හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට ටොමැටෝ සෝස් මේස හැන්දයි. චිලි සෝස් මේස හැන්දි 4ක් එකතු කරගන්න. ඊළඟට මේ ටික ටිකක් කලවම් කරලා ඊළඟට කෝන් ෆ්ලෝර් මේසන් දෙකක් වතුර ටිකක් දාලා දිය කරගන්නවා. ඒ මිශ්‍රණය මේසන් 4ක් වගේ මම මේකට දාගන්නවා.
ඊළඟට වතුර කෝප්ප භාගිකුත් මම මේකට එකතු කරගන්නවා. දැන් ඔයාලට පේනව ඇති මෙන්න මේ වගේ තික් එකක් මේ සෝස් එකේ තියෙනවා. මේ තික් ගතියට ආවට පස්සේ අපි බැදගත්ත කඩලේ ටික මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳින්ම කලවම් කරගන්න ඕනේ. මේ රෙසිපි එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔක්කොම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙනවා. ඔයාලා එකෙන් බලාගන්න. දැන් අපි මේක හදලා ඉවරයි. අපිට මේක සර්ව් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න. bell icon එක click කරන්න. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.